මේ නිවාඩු දවසක උදෑසනක්. ඒ කියන්නේ උදේ නැගිටලා තාම තේක හදන ගමන් ඉන්නේ. නිවාඩු දවසක් හින්දා මම කිරිබත් තමයි නිතරම හදන්නේ උදේට. මොකද අයියා කිරිබත් කන්න ආසයි, මාත් කිරිබත් කන්න ආසයි. සුදු කැකුළු හාල් වලින් කෝප්ප එක හමාරක්ම සෝදලා රයිසුකරකේ දෙන්න තියලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මම මේ තේ හදන්නේ. අපි දෙන්නම බොන්න කැමති කහට වැඩියෙන් දාපු කිරිතේ. කහට වැඩියෙන් දාලා කිරිතේ බොනකොට ඒක මාරම රසයි. ඒක නිසා තින් අපි දෙන්නම කැමති කහට වැඩියෙන් දාලා කිරිතේ බොන්න. හාල් එක ඉදෙනකන් මම කිරිතේ දෙකක් හදාගත්තා අපි දෙන්නට. මේ ඒ කිරිතේ දෙක. මේ අතරේ හාල් එක උතුරන ගමන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බත් එක දැන් ගොඩක් දුරට ඉදිලා තියෙන්නේ. අයියගේ තේකත් එයාට දීලා තේක බොන ගමන්ම මම පොල් ගන්න පටන් ගත්තා. කිරිබත් වලට සාමාන්‍යයෙන් හොඳට පොල් කිරි ඕනේනේ. ඒක නිසා මම මේ අවශ්‍ය ප්‍රමාණයට පොල් ගාන ගමන් තමයි තියෙන්නේ. ගොඩක් පොල් ගාගත්තා හොඳට කිරි රස ඕන නිසා. ඒ වගේම තමයි පොල් ටික මිරිකන්න කලින් මම අනිවාර්යයෙන්ම උණු වතුර චුට්ටක් දාලා ටික වෙලාවක් පොල් ටික තැඹෙන්න දෙනවා. එහෙම වුණාම මේ පොල් වලින් හොඳටම කැපිට කිරි ගන්න පුළුවන්. පොල් ටික තැඹෙනකන් ඒ වගේම බතත් හරියට ඉදෙනකන් මං ඊළඟට හදන ලුණු මිරිස. අද හදන ලුණු මිරිස ටිකක් ස්පෙෂල් ලුණු මිරිසක්. මීට කලින් වීඩියෝස් බලලා තියෙන කෙනෙක් නම් ඔයාලා දන්නවා ලුණු බෙදුමක් තමයි මං කිරිබත් වලට හදන්නේ කියලා. අද හිතන පොඩි ස්පෙෂල් දෙයක් විදිහට වෙනස් විදිහට ලුණු මිරිසක් හදන්න. මං ඒකට බී ලුණු ටිකක්, ඒ වගේම තමයි තක්කලි කෑල්ල, ඒ වගේම තමයි සැර මිරිස්, මේ දේවල් පොඩියට කපා ගන්නවා. සාමාන්‍ය විදිහටම ලුණු මිරිස හදා ගන්න. බී ලුණු වෙනුවට රතු ලුණු පාවිච්චි කරන්න පුළුවන්. රතු ලුණු වලින් හැදුවොත් මේ ලුණු මිරිස මීටත් වඩා රසවත්. මේ කපාගත්ත සේරම දේවල් මං ඊට පස්සේ මේ වංගෙඩියට දා ගන්නවා. බී ලුණුයි සැර මිරිසුයි තක්කාලි. ඊට අමතර මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩුයි මිරිස් කුඩුයි, ඒ අවශ්‍ය සැර ප්‍රමාණ අනුව. ඊට අමතරව පුළුවන් ඔයාලට සැර ගොඩක් ඕන නම් ගම්බිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගන්න. ඊට පස්සේ මේ සේරම අපි හොඳට කොටා ගන්න ඕනි. පේස්ට් එකක් වෙනකන් කොටා ගන්න ඕනි. හැබැයි මේකේ චුට්ටක් තෙතගතිය තියෙනවා මොකද තක්කාලි එකතු කරන නිසා. ඉතින් ඒ අතරේ බත් එක හරි ගියා. ඒක නිසා මම පොල් කිරි මේ වෙලාවෙ එකතු කරගන්නවා. බත් එක ඉදෙන්න තියෙනකොටම ලුණු කුඩු මං එකතු කරපු නිසා පොල් කිරි එකතු කරනකොටම ලුණු කුඩු එකතු කරගන්නේ නැහැ. අවසානයේට රස බලනකොට තමයි මං ලුණු කුඩු මදිනම් තව පාරක් එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මං පොල් ටිකක් මිරිකලා පොල් කිරි ටිකක් එකතු කරලා මේ කිරිබත් එක හොඳට කලවම් කරලා මේ පොල් කිරි ටික හොඳට හිඳෙනකන් රයිස් කුකරේ තව පාරක් ඔන් එකේ තියනවා. ඒ වගේම තමයි මම මේ වෙලාවේ පියන වහන්නේ නැහැ. සාමාන්‍ය විදිහට මම ඉදෙන්න පියන ඇරලා තමයි තියන්නේ. කිරිබත් එක හරියනකම් ඊළඟට මම හදන්නේ ලුණු මිරිසේ ඉතුරු පියවර ටික. කොටාගත්ත ලුණු මිරිස මම පැත්තකින් තියලා නන් ස්ටික් පෑන් එකක් ලිපී තියෙනවා. ඒකට තිල චුට්ටක් දාලා රත් වුණාට පස්සේ කූනිස්සු ටිකක් එකතු කරලා කූනිස්සු ටික චුට්ටක් බෙද ගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරන්නේ කෑලි මිරිස් තේ හැඳි එකක්. කලවම් කරගත්ත කෑලි මිරිස් ටිකයි කොනිස්සු ටිකයි ඊළඟට මම එකතු කරන්නේ අපි කලින් කොටාගත්ත ලුණු මිරිසකට. ඒ වගේම තමයි කැමති නම් දෙහි චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. තක්කාලි එකතු කරපු නිසා දෙහි ගොඩක් එකතු කරගන්න ඕනේ නැහැ. චුට්ටක් එකතු කරගත්තට පස්සේ හොඳටම ඇති. ඊට පස්සේ තියෙන්නේ මේ සේරම හොඳට කලවම් කරලා අපිට බෝල් එකකට අයින් කරගන්න. මේ විදිහට ලුණු මිරිස හදලා බලන රස කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් හදන්නේ කැලි මිරිස් උඹලකඩ ඒ සේරම එකට දාලා කොටලානේ. හදලා බලන්න මේ වගේ කූනිසු චුට්ටක් කැලි මිරිස් ටිකක් තෙම්පරාදු කරලා ඒකට ලුණු මිරිස එකතු කරලා කොයි වගේද කියලා. ඉඳලා හිටලා එකම විදිහට නැතුව පුංචි වෙනස් දෙයක් කරලා බලන රස කොහොමද කියලා gedara හැමෝම කැමති වෙයි. මේ වෙනකොට කිරිබත් එක හරි. කිරිබත් එක කලවම් කරලා ලුණු වැද්ද කියලා බලලා ඊට පස්සේ මං හදන්නේ කැලි කපා ගන්න. අද මම මේ වගේ ප්ලාස්ටික් කප් එකකට කිරිබත් ටික දාලා ඒකට තද කරලා ඒකෙන් තමයි හදන්නේ. අපි කොම්පිට හදන්නේ අන්න ඒ විදිහට.
ඒ විදිහට හැදුවට පස්සේ හරි විදිහට හරි ගානට ලස්සනට අපිට කිරිබත් ටික හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි කිරිබත් කපන්න ඕන ටිකක් නිමුණට පස්සේ. එතකොට තමයි පිහි ඇලෙන්නේ නැතිව ලස්සනට අපිට කොටු කපා ගන්න පුළුවන්. උණු උණුවේ කපන්න ගියොත් එහෙම කිරිබත් කෑල්ල චුට්ටක් විතර ඩැමේජ් වෙනවා. ඒ වගේම තමයි නිවැරදි හැඩය හිටින්නෙත් නැහැ. අන්න ඒක නිසා චුට්ටක් නිමෙන්න තියලා කිරිබත් කෑලි කපා ගන්න. අපේ කිරිබත් ටික දැන් ලෑස්ති. රසමරස ලුණු මිරිසක් එක්ක උණු උණු කිරිබත්. ඔයාලත් හදලා බලන රස කොහොමද කියලා. මේ ලුණු මිරිස නම් හදන්න අමතක කරන්න එපා. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.